ජේසු පිහිටයි සත්‍ය වචනේ ලෝපුරා රැගෙන යන ශ්‍රී ලාංකේය කිතුනු මාධ්‍ය වංශ කතා ඉතිහාසයේ සොඳුරු දේව දූතයා වර්බම් ටීවී අදත් සූදානම් කිතුනුව සතියක පුවත් විමසුම කිතුනු තතු ආරම්භ කරන්නට කිතුනු තතු සමගින් මම අසිත ශ්‍රියන් ප්‍රනාන්දු අද ප්‍රථමයෙන් පුවත් සිරස්තල Verbum Rupavahini Sangidhanekala, Voice of Angels Sarange Suratutika Handa Kirula, Nitamu Misame Amanda Lakshani Himikaragani Halavata Padavi Teva Chartumanla Pasteniku, Puchakavaram Labai Badulla Padavi Ekaru Augustine Pranandu Pucha Prasadin Vanse, Saka Suadinai Abu Dhabi Rajye Francis Shudhotum Pianange Pradhana Twin, Maddehamuak Pavatwai Gayumin Devarak Samidia Dinata Kithunu Thathu Nita Mampeta Vivarakala, Verbum Rupavahini, Voice of Angels Tanagavali, Avasan Mahatarange Pasugeda, Ragama, Tevata Shalu Medriyedi Pavattuva. Kolamba Agaradaguru Himpanan Saha, Rajaguru Prasadin Vahanselage Sahabhagitwen, Pavattu Mema Tarange, Suradutika Handa Kirula, Kolamba Padaviye Nittamu Misame, Amanda Lakshan Visin Himikaragan Labuwa. Kithunu Thathu Nita Gitikavin Devarak Samidur Pudanata Ida Salasamin Verbum Rupavahini Voice of Angels Vedasatahane Avasan Mahatarange Ragama Tevata Shalum Mediri Parishredi Pavatunu Labuwa Yawane Sihinathara Didulana Sihineka Rava Pratiravanangana Suradutenge Handa Voice of Angels Grand Finale Samagi Dahama Lowata Bedana Divya Boduna Valandinnata Enna Yanna Suhada Soyura Kolamba Agaradaguru Adiyutum Melkam Kadil Ranjit Himipanange Pradhanathwen Pavattu Mema Tarange Sandaha Kolamba Sevarjita Agaradaguru Athiyutum Oswald Gomez Himipanan Galla Radaguru Athiyutum Raymond Kingsley Wickramasinghe Himipananda Kurunegala Radaguru Athiyutum Harold Anthony Pereira Himipanan Saha Ruwanpura Radaguru Athiyutum Cletus Chandrasiri Pereira Himipanan Athulu Garu Piyatumanlaha Pavidi Sohiriyanda Meeta Sahabhagi Wuwa පෑදකක ගුවන් කාලයක් සහිතව වැඩසටහන් 30ක් Voice of Angel ගීතිකා තරඟාවලියට ඇතුළත් වුණා. මෙම ගීතාවලිය සංකල්පධාරී වර්බුම් නාලිකාවේ නිර්මාතෘ අනුර මිලන්ද සිල්වා මහතා සහ ප්‍රධාන විධායක නිලධාරිනී හා වැඩසටහන් සම්පාදිකා මල්ලිකාද සිල්වා මහත්මිය නිෂ්පාදන පිරිවැය වෙනුවෙන් තම පුද්ගලික ධනය පරිත්‍යාග කළා. Jason Foundation අධිපති වසන්ත ජයසූරිය මහතාද අනුග්‍රහය සඳහා ශක්තිය සැපයුවා. ගන්නේ දුටු ගොසදී දෙවියන් තොපගේ අපට ඉහළ වැජ බෙතියේ සමිදරුවානෝ මූලික පරීක්ෂණවලින් උපරිම ගායන කුසලතා දැක්ක තරඟකරුවන් 120 දෙනෙකු මෙම තරඟාවලිය සඳහා තෝරා ගනු ලැබුවා. වසරක කාලයක සිට පියවරෙන් පියවර පැවතු ගායන තරඟවලින් තරඟකරුවන් 6 දෙනෙකු අවසන් වටේට සුදුසුකම් ලබා තිබුණා. සංගීත ශාස්ත්‍රයේ ප්‍රවීණ සම්පත්දායකයන්ගේ සහභාගීත්වයෙන් මෙම තරඟකරුවන් සඳහා වැඩමුළු පැවැත්වීමටද අවශ්‍ය පියවර ගනු ලැබුවා. මෙම අවසන් මහා තරඟයේ සංවිධානය කළේ වර්බුම් රූපවාහිනී නාලිකාවේ පස්වන සංවස්තරයට සමගාමීවයි. ප්‍රධාන ආරාධිතයා ලෙස අගරදුගුරු හිමිපාණන් මෙසේ අදහස් දැක්වුවා. ශ්‍රී ලංකා කතෝලික රදුගුරු මණ්ඩලය සාකච්ඡා කරමින් උන්නේ කතෝලික අපට අපේ ධර්මීය ජීවිතය සහ අනිකුත් හැම දෙයක් ගැනම සමාජයේ දැනුවත් කිරීමට අවශ්‍ය නාලිකාවක් අපට නැති වීම ලොකු ප්‍රශ්නයක් හැටියටයි අදුරුතුමන්ලා සාකච්ඡා කරමින් සිටියේ කොහොම හරි එකක් පටන් ගන්න කටයුතු කරමු කිය කිය කල්පනා කර කර ඉන්න කාලේ තමයි මේ අපේ මිලන් මහත්මයා ඉදිරිපත් වුනේ ඉතින් ඒක හරියට නිකන් දෙවියන් වහන්සේ හැමදේම බලලා අවශ්‍ය දේ සකස් කරනවා වගේ ඒ වගේ උන්වහන්සේ අපිට දුන්නු මේ උතුම් තෑග්ග එනම් මේ වර්බුම් නාලිකාව අපි හුඟක් අගය කරන බව ප්‍රකාශ කරන්නට ඕනේ. අපේ ජනතාව බොහෝ දෙනෙකුගේ සිත් ශක්තිමත් කරන්නට විශ්වාසය තුළ ශක්තිමත් කරන්නට වර්බුම් නාලිකාව කරගෙන යන වැඩපිළිවෙල ඉතාමත්ම උදාරයි. ඉතින් මේ අවස්ථාවේදී මිලන් ඩි සිල්වා මහත්මයාට සහ එම්ම මැතිනියටත් පවුලේ සියලු දෙනාටත් ඒට ආධාර උපකාර කරන සියලු දෙනාටත් මගේ ස්තුතිය ප්‍රශංසාව විශේෂයෙන් පුද කරනවා.
මෙම අවසන් මහා තරගාවලියේදී කිතුනු සභා සංස්කෘතියට කිතුනු සභා සාහිත්‍යයට සහ කිතුනු ගීත කලාවට සිදු කරනු ලැබූ සේවාවන් වෙනුවෙන් තිදෙනෙකු උපහාර පිදුමට ලක් වූවා. වබුම් රූපවාහිනී නාලිකාවෙන් එක්වරක් පමණක් පිදෙන කිතු අභිමන් සම්මාන උපහාරය පළමුවෙන්ම පිරිනැමුවේ කොළඹ සේවාර්ජිත අගරදගුරු අතිඋතුම් ඔස්වල් ගෝමිස් හිමිපාණන්ටයි. උන්වහන්සේ වබුම් නාලිකාවේ වැඩසටහන් සඳහා සුවිශේෂී සම්පත්දායකත්වයක් ලබා දී තිබෙනවා. දෙවැනි සම්මානය පිරිනැමුණේ ගරු මොල්ලිකොඩ මොසස් පියතුමාටයි. වබුම් නාලිකාවේ තේමා ගීතයේ රචකයා වන්නේද ගරු මොල්ලිකොඩ පියතුමායි. එම සම්මානය පියතුමා වෙනුවෙන් ගාල්ල රදගුරු අතිඋතුම් රේමන්ඩ් වික්‍රමසිංහ හිමිපාණන් වෙත පිළිගන්වනු ලැබුවා. කලාශූරි අයිවෝ ඩෙනිස් සූරින්ගේ සේවාව ඇගීමට ලක් කරමින් ඔහුගේ පුත් තුසිත් පැස්තුවෙල් මහතාට තුන්වන කිතු අභිමන් සම්මානය පිළිගන්වනු ලැබුවා. වාණිජ SMS රැල්ලෙන් මිදී සුරදූතික හඬ ගුවනට මුසු කරමින් තම ගායන දක්ෂතා ඉදිරිපත් කළ කොළඹ පදවියේ අමන්දා ලක්ෂාණී කිරුළ හිමි කරගනු ලැබුවා. අනුශූරතාවයේ හිමි වූයේ කොළඹ පදවියේ බටගම මිසම නියෝජනය කළ දුලාන් පෙරේරාටයි. මගුණ මිසමේ නිශාන්ත ලක්මාල් තෙවන ස්ථානයේ හිමි කරගත්තා. දක්ෂතා අනුව තවත් තරඟකරුවන් 8 දිනකට සම්මාන හා මුදල් ප්‍රතිලාභ පිරිනැමුවා. Voice of Angels ගීතිකා තරඟාවලියේ ජයග්‍රාහකයින් මෙම ගීතාවලිය සම්බන්ධව මෙසේ අදහස් ප්‍රකාශ කළා. මම මුලින්ම දෙවියන් වහන්සේට, ජේසුට, ශුද්ධාත්මයන්ට, දේව අම්මට ස්තුතිවන්ත වෙනවා. මම මෙතෙක් දුරට රැගෙන ආවට මට නිරෝගී සුවය, මට හැමදේම දෙවියන් වහන්සේ තමයි මගේ අංක එක. සැහැන ලොකු සන්තෝෂයක් වෙන උන්වහන්සේට දෙයක් කරා කියලා මට දීපු තලෙන්තේ. උන්වහන්සේ දීපු තලෙන්තේ. මම නිකමේ උන්වහන්සේ දීපු තලෙන්තුවෙන් මං උන්වහන්සේට ප්‍රසන්න දෙයක් කළා කියන හැඟීමෙන් හින්දා ලොකු සන්තෝෂයක් තියෙනවා. දෙවියන් වහන්සේ තමයි මට මේ තලෙන්තුව දුන්නේ. ජීවිතේ මුලින්දම මේ වෙනතකල් මිදිරියටත් එහෙමයි. උන්වහන්සේත් එක්ක තමයි හැම දෙයක්ම මගේ ජීවිතේ බැඳිලා තියෙන්නේ. උන්වහන්සේට මම වෙලාවයි ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේ තලෙන්තුව මට ලබා දීම ගැන. Voice of Angel අවසන් මහා තරගයේ නැවත විකාශය 9 ඉරිදා රාත්‍රී 8ට වර්බම් ටීවී තුලින්. දෙවියන් වහන්සේ සමවිටම් බලාපොරොත්තු වන්නේ අප අපගේ පවුල සමග එකට සිටමින් දේව වචනය තුල සාධාරණ ජීවිතයන් ගත කරන්නේද යන්න බව මහනුවර රදගුරු හිමිපාණන් නාවල පිටියේදී ප්‍රකාශ කරනු ලැබුවා. කිතුනු පවුල දේවපියාණන් තුල ජීවත් විය යුතු ආකාරය හඳුන්වා දෙමින් මහනුවර පදවියේ නාවලපිටිය ශුද්ධ වූ සෙබස්තියන් මුනිදුන්ගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය පවත්වනු ලැබුවා. සිද්ධස්ථාන පාලක ගරු සිසිල් සේවියස් පියතුමාගේ ආරාධනෙන් මංගල මහා දිව්‍ය පූජාව ඔප්පු කිරීම සඳහා මහනුවර රදගුරු අතිඋතුම් ව්‍යානි ප්‍රනාන්දු හිමිපාණන් පැමිණි අතර පෙරදින සන්ධ්‍යා මෙහෙය මහනුවර පදවියේ අනුනායක අතිගරු මිල්රෝයි ෆොන්සේකා පූජා ප්‍රසාදීන් වහන්සේ විසින් ඔප්පු කරනු ලැබුවා. මංගල මහා දිව්‍ය පූජාවේදී දේශනා කරමින් රදගුරු හිමිපාණන් කියා සිටියේ සිද්ධස්ථානයේ ඉතිහාසය අනුව මීට බොහෝ කලකට පෙර මේ ප්‍රදේශයේ ජීවත් වූ ජනතාව දරුණු වසූරිය රෝගයකින් පෙළුණු බවත් ඒ අවස්ථාවේදී ජනතාව ශුද්ධ වූ සෙබස්තියන් මුනිදුන්ගේ ප්‍රතිමාවක් රැගෙන ප්‍රදේශයේ පුරා වීදි සංචාරය කරමින් උන්වහන්සේට ගම කැපකර සුවය ප්‍රාර්ථනා කළ බවත් ජනතාවගේ එම ඉල්ලීම උන්වහන්සේ දෙවිපියාණන් ඉදිරියේ තබා ජනතාවට සුවය ලබා දුන් බවයි. මෙම අවස්ථාවට පියතුමන්ලා සමග පැවිදි සොයුරියන්ද දේව ජනතාවද සහභාගී වූවා. සහෝදර සභා අතර සංහිඳියාව ඇති කිරීමේ අරමුණින් කුරුණෑගල පදවියේ අන්තර් ආගමික සහයෝගතා කමිටුවේ මැදිහත්වීමෙන් පසුගියදා කිතුනු සභා එකමුතු යාඥා මෙහෙයක් පවත්වනු ලැබුවා.
සංහිඳියාව සහෝදරත්වය වර්ධනය කරමින් කිතුනු සභාව අතර බැඳීම් ඇති කර එකට එක්ව කටයුතු කිරීම අරමුණු කර ගනිමින් කුරුණෑගල පදවියේ ජනසිත ආයතනයේ අන්තර් ආගමික සහයෝගිතා කමිටුව විසින් කිතුනු සභාව එකමුතු යාඥා මෙහෙයක් පවත්වනු ලැබුවා. කුරුණෑගල මීසම් සේවක ගරු ක්‍රිස්ටි ලෙනඩ් පියතුමා විසින් මෙම යාඥා මෙහෙය පවත්වනු ලැබූ අතර ජනසිත ආයතනයේ අන්තර් ආගමික කමිටුවේ සම්බන්ධීකාරක ගරු තුෂාරි ප්‍රනාන්දු පැවිදි සොයුරිය විසින් සංවිධානය කර ලැබුවා. මෙම අවස්ථාව නියෝජනය කරමින් කතෝලික සභාව වෙනුවෙන් කුරුණෑගල රදගුරු අතිඋතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන් සහභාගී වූ අතර ලංකා සභාව වෙනුවෙන් කුරුණෑගල දියෝකිසියේ රදගුරු හිමිපාණන් සමග ගැලවීමේ හමුදාව සහ තවත් සභා කීපයක් නියෝජනය කරමින් ආගමික නායකින් සහභාගී වී සිටියා. කුරුණෑගල ශාන්ත ආනා ආසන දෙව්මැදුරේ මෙම යාඥා මෙහෙ පැවැත් වූ අතර රදගුරු හිමිපාණන් දිව්‍ය පූජාවත් පවත්වනු ලැබුවා. සියලු සභාවල නියෝජනය කරමින් දේව ජනතාව මීට සහභාගී වී සිටි අතර කුරුණෑගල පදවියේ නව අනුනායක අතිඋතුම් පියල් ජානක ප්‍රනන්දු පූජා ප්‍රසද්දින් වහන්සේද මෙම අවස්ථාවට සහභාගී වී සිටියා. හැත්ත දෙවන ජාතික නිදහස් දින සැමරීම වෙනුවෙන් දිවයිනේ සෑම කතෝලික දේවස්ථානයක් පාසා දිව්‍ය පූජා ඔප්පු කරනු ලැබුවා. කොළඹ අගරදුගුරු හිම්පාණන් මේ වෙනුවෙන් බම්බලපිටිය දේවස්ථානයේදී දිව්‍ය පූජාවක් ඔප්පු කරනු ලැබුවා. ශ්‍රී ලංකා දේශයේ බ්‍රිතාන්‍යටත් විජිත පාලනයෙන් නිදහස ලබා වසර 72ක් සපිරීම නිමිත්තෙන් ජාතික නිදහස් දිනේ ප්‍රධාන කතෝලික දේවමෙහිය කොළඹ අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් කොළඹ බම්බලපිටිය ශාන්ත මරියා දේවස්ථානයේදී ඔප්පු කරනු ලැබුවා. බම්බලපිටිය මීසම් සේවක ගරු ෆිලීෂියන් රංජිත් පෙරේරා පියතුමා මෙම දේවමෙහිය සංවිධානය කළ අතර ක්‍රිස්තියානි කටයුතු දෙපාර්තමේන්තුව මීට සහය වූවා. ගරු පියතුමන්ලා සහ දේව ජනතාව විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම දේවමෙහිය පැවැත් වූ අතර අගරදුගුරු හිමිපාණන් දේශනා කරමින් ප්‍රකාශ කළ සිටියේ ජාතියක් වශයෙන් අප දිනු නිදහස සැබෑ ලෙසම අත්විඳිය හැක්කේ ජාති ආගම් හා පක්ෂවලට බෙදීම් ඇති කර නොගෙන සියලු රටවාසීන් ශ්‍රී ලාංකිකයන් ලෙස සිතා කටයුතු කිරීමට හැකියු දිනක බවයි. මාතලේ සාන්ත තෝමස් දේවස්ථානයේ මීසම් සේවක ගරු අරුණ අත්තනායක පියතුමා විසින් දිව්‍ය පූජාවක් ඔප්පු කරනු ලැබුවා. දිව්‍ය පූජාව ඔප්පු කිරීමෙන් පසු ගරු පියතුමා විසින් දේවස්ථාන පරිශ්‍රයේදී ජාතික කොඩිය ඔසවා ජාතික ගීය ගායනා කරමින් 72 ජාතික නිදහස් දිනය වෙනුවෙන් සුබ පැතුම් එක් කරනු ලැබුවා. වසර 72ක නිදහසේ ඉතිහාසයකට උරුමකම් කියා ඇති ශ්‍රී ලාංකීය අපගේ කතෝලික වත්පිළිවෙත් අනුව නිදහස් දින සමරා පැවැත් වූ දිව්‍ය පූජා අතර පමණුගම ශුද්ධෝ ජුසේ මුනිදුන්ට කැප කරන ලද දේවස්ථානයේදීද මීසම් සේවක ගරු සාන්ත සාගර හෙට්ටිආරච්චි පියතුමා විසින් දිව්‍ය පූජාවක් ඔප්පු කරනු ලැබුවා. ජාතික කොඩිය එසවීමෙන් පසු ගරු පියතුමා විසින් ජාතික ගීය ගායනා කර අප රටට ජාතියට සහ අප රට සියලු පුරවැසියන් හට සුබ පැතුම් එක් කරනු ලැබුවා. නාවලපිටිය මීසමේ ශාන්ත මරියා දේවස්ථානයේ මීසම් සංඝයේ විසින් 72 ජාතික නිදහස් දිනය වෙනුවෙන් රටට ආශිර්වාද පතා දිව්‍ය පූජාවක් ඔප්පු කරනු ලැබුවා. මීසම් සේවක ගරු සිසිල් සේවියර් පියතුමා විසින් මෙම දේවමෙහ ඔප්පු කර අතර පියතුමා දේශනා කරමින් ප්‍රකාශ කර සිටියේ ශුද්ධ බයිබලයේ පැරණි කිවිසුමේ පරිදි රටකින් රටකට ජනතාව මුදවාගත් අයුරු මතක් කරමින් අද සමාජයට ගැලපෙන අයුරින් අප නිදහස භුක්ති විඳිය යුතු බවයි. මොරටුව කටුකුරුඳ සාන්ත මරියා දේවස්ථානයේදී මොරටුව මීසම් සේවක ගරු නිලන්ත එදිරි වික්‍රම පියතුමා විසින් 72 ජාතික නිදහස් දිනය වෙනුවෙන් දිව්‍ය පූජා යාගයක් ඔප්පු කරනු ලැබුවා. ජාතික කොඩිය ඔසවා දිව්‍ය පූජාව ඔප්පු කර ගරු පියතුමා දේශනා කරමින් ප්‍රකාශ කර සිටියේ දේවම්මාගේ මැදිහත්කම තුළින් අප ලඳ නිදහස සහ එතුමියගේ මධ්‍යස්ථකම තුළින් අප රටට උදා උස්සාමය වර්තමානයේ අප භුක්ති විඳින බවත් දේව සේවය සඳහා අප රටට පැමිණි විදේශීය ගරු පියතුමන්ලා සිදු කළ සේවය අප මේ අවස්ථාවේදී සිහි කළ යුතු බවයි. දේව ජනතාවට සුබ අස්න දේශනා කිරීම සඳහා දෙවිපියාණන්ගේ ආලේපනය ලත් හලාවත පදවියේ තේවාචාර්යතුමන්ලා 5 දෙනෙකු හට පසුගියදා හලාවත පදවි එඬේරණන් විසින් පූජකවරේ උතුම් ප්‍රසාද නිධානය දානය කරනු ලැබුවා. නුඹ මෞකුසේ පිළිස්සීමටත් පෙර සිටම මානුඹ තෝරාපත් කළෙමි දේවචනේ සපත කරමින් හලාවත පදවියේ තේවාචාරතුමන්ලා 5 දෙනෙකුට හලාවත ශුදු කාර්මිල දේවමත ආසන දෙමදුරේදී පූජකවරම් දානය කරනු ලැබුවා.
හලාවත පදවි රදකුරු අති උතුම් දේවශ්‍රිත වැලන්ස් මෙන්ඩි සිමිපාණන් විසින් කුරුණෑගල පදවියේ හිරිපොකුණ මීසමේකරු මාක් වැලන්ස් තේවාචාරතුමන් කොළඹ අගරදුකුරු පදවියේ මීගමුව මීසමේකරු ඉරේෂ් චතුරංග ප්‍රනාන්දු තේවාචාරතුමන් හලාවත පදවියේ අඹකඳවිල මීසමේකරු චමිල් ප්‍රියංක තේවාචාරතුමන් කොළඹ අගරදුකුරු පදවියේ මිදෙල්ලවිට මීසමේ ගරු රංග සදරුවන් තේවාචාරතුමන් හලාවත පදවියේ ගොඩැල්ල මීසමේකරු ටෙක්සි ප්‍රීමාල් ජෝෂප්පුල්ලේ තේවාචරතුමන් පුදසුන අභියස පුදතුරු අවිසෙස්වරම් ලබා ගනු ලැබුවා. කිතු සම්විධානන්ගේ ප්‍රේමයට සාක්ෂි දරා තම දිවිය තුළ මමත්වේ නසා ශ්‍රීකෘසිය දරා කිතුමගයන්නට මං විවර කරමින් පුද කළ මෙම දිව්‍ය පූජාගේ ඔප්පු කිරීමට රදකුරු හිමිපාණන් හලාවත පදවි අනුනායක අධිකරු ප්‍රසාද් චමින්ද පූජා ප්‍රසාදීන් වහන්සේ සහ අම්පිටිය ජාතික දෙව්සත්තලයේ වත්මන් අධිවරු ගරු එක්ස්පෙඩිටස් ජයකොඩි පූජා ප්‍රසාදීන් වහන්සේ සහභාගී වූවා. මෙම අවස්ථාවට පදවියේකරු පියතුමන්ලා ගරු පැවිදි සොයුරියන් මෙන්ම තේවාචාරතුමන්ලාගේ පවුල්වල අයද සහභාගී වී සිටියා. ශ්‍රී ලංකාවේ ශුද්ධාසනීය ධර්මදූත සංගම් ක්‍රියාදාමයන් පිළිබඳව සොයා බලා එම මෙහෙවර පිළිබඳ පැහැදිලි කර දීමේ අරමුණින් ස්ලෝවැකියා ශුද්ධාසනීය ධර්මදූත සංගම් අධ්‍යක්ෂක පූජා ප්‍රසාදින් වහන්සේ පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරය කරනු ලැබුවා. ලක්දිව කිතු දහම් දූතික තතු සොයා බලමින් එය අධ්‍යයනය කර ශුද්ධාසනීය ක්‍රමවේදයන් හඳුනා ගැනීමේ අරමුණින් ස්ලෝවැකියා ශුද්ධාසනීය ධර්මදූත සංගම් ජාතික අධ්‍යක්ෂ අතිගරු ඉවාන් නේස් පූජා ප්‍රසාදින් වහන්සේ ඇතුළු ධර්මදූතික පිරිස ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ සංචාරය කරනු ලැබුවා. මෙම නියෝජිත පිරිස ප්‍රථමයෙන් කොළඹ අගරදුගුරු අතිඋතුම් මෙල්කම් කාදිලන් රංජිත් හිමිපාණන් බැහැදැකීමෙන් පසු ගාල්ල රදුගුරු වසමේ සුනාමි ගම්මානයක්ද නිරීක්ෂණය කරනු ලැබුවා. ශුද්ධාසනීය ධර්මදූත සංගම් ජාතික අධ්‍යක්ෂ අතිගරු බැසිල් රොහාන් ප්‍රනාන්දු පූජා ප්‍රසාදින් වහන්සේගේ ආරාධනයෙන් මෙම නියෝජිත පිරිස හලාවත පදවියේ කඩයා මුට්ටේ සදාසන දේවමෑණියන්ගේ දේවස්ථානයේදී ළමා ධර්මදූතිකයන් 310 දෙනෙකු හට ස්ථිර පදකම් පළඳවනු ලැබුවා. මෙහිදී දිව්‍ය පූජාව හලාවත පදවියේ සුදාසනීය ධර්මදූත සංගම් අධ්‍යක්ෂ ගරු ලසන්ත මංජු බර්නාඩ් පියතුමා විසින් ඔප්පු කරනු ලැබුවා. සතියක කාලයක් පුරා ශ්‍රී ලංකාවේ ගත කළ නියෝජිත පිරිස දිවයිනේ විවිධ ප්‍රදේශවල ගමන් කළ අතර ශුද්ධාසනීය ජාතික සංගම් කාර්යාලයේද නිරීක්ෂණය කරනු ලැබුවා. බදුල්ල පදවියේ හිටපු අනුනායක ගරු ඔගස්ටින් ප්‍රනාන්දු පූජා ප්‍රසාදින් වහන්සේ පසුගියදා සගසැප අත්කරගනු ලැබුවා. බදුල්ල පදවියේ පදවී පූජක පුතක ලෙස සිය දේව සේවය ආරම්භ කරමින් පදවී අනුනායක හිමිදූරේ දක්වා පැමිණ විශ්‍රාම ලබා සිටියේදී අතිගරු ඔගස්ටින් ප්‍රනාන්දු පූජා ප්‍රසාදින් වහන්සේ සගසුවත් කරගනු ලැබුවා. උන්වහන්සේගේ අවසන් කටයුතු බදුල්ල රදුගුරු අතිඋතුම් වින්ස්ටන් ප්‍රනාන්දු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් බදුල්ල සාන්ත මරියා ආසන දෙවමැදුරේදී සිදු කරනු ලැබුවා. මෙම අවස්ථාවට පදවියේ ගරු පියතුමන්ලා පැවිදි සොහොයුරියන් මෙන්ම දේව ජනතාව විශාල පිරිසක් සහභාගි වී සිටියා. මෙහිදී දේශනා කරමින් රදකරු හිමිපාණන් කියා සිටියේ දෙවියන් වහන්සේ ජීවිතයේදී ඇත්තේ පළමුව දේවදරයෙකු වීමට බවත් ඒ තුළින් අප දෙවියන් වහන්සේගේ කැඳවීම මත කටයුතු කළ යුතු බවත් එය දේව කැමැත්ත වන බවත් ඔගස්ටින් පියතුමාව දෙවියන් වහන්සේ කැඳවා ඇත්තේ දේව සේවයට බවත් එතුමන් ඒ කාර්ය විනයගරුකව දේව කැමැත්ත අනුව සිදු කළ බවයි. සමිදු මිදියුවනේ සේවය හමාල කර ගරෝගස්තීන් ප්‍රනාන්දු පේතුමනි, ඔබ වහන්සේට දෙවිපාණන්ගේ ශ්‍රී මුහුණේ ආලෝකය දැක ගැනීමට ලැබේවායි වර්බූම් අප ප්‍රාර්ථනා කරමු. කතෝලික සභාපුරා දයාවේ සේවාවන් සිදුකරමින් සිටින සැල්ලොටේරියනු නිකායේ ශ්‍රේෂ්ඨාධිපතිනිය සහ නියෝජිත පිරිස පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරය කරමින් නිකායේ සේවාවන් නිරීක්ෂණය කරනු ලැබුවා. ශ්‍රී ලංකාවේ පිහිටුවා තිබෙන සැලටෝරෙන් නිකායට අයත් පැවිදි ආරාම සහ එම ආරාම තුළින් සිදුවන දයාවේ සේවාවන් පිළිබඳව සොයා බලා නිරීක්ෂණය කිරීමේ අරමුණි සැලටෝරෙන් නිකාය ජාත්‍යන්තර ශ්‍රේෂ්ඨාධිපතිනිය මෙරට සංචාරය කරනු ලැබුවා. සැලටෝරියනු නිකායේ ජාත්‍යන්තර ශ්‍රේෂ්ඨාධිපතිනිය වන ගරු මරියා යෙනෙත් පැවිදි සොහිරිය සහ සහායක ගරු ලිලි කුරියන් පැවිදි සොහිරිය දිවයිනේ තම නිකායේ ආරාමයන් නිරීක්ෂණය කරමින් සංචාරය කර අතර කුරුණෑගල පදවියේ සැලටෝරෙන් පැවිදි ආරාමයටද පැමිණියා. මෙම පිරිස කුරුණෑගල පදවියේ සැලටෝරියන් ගී සංගේ විසින් පිළිගනු ලැබුවා. මෙම සංචාරය සඳහා කොළොම්බියානු ජාතික ජාත්‍යන්තර ශ්‍රේෂ්ඨාධිපතිනිය සහ ඉන්දියාවේ කේරළේ උපශ්‍රේෂ්ඨාධිපතිනියද ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිපති ගරු ඩල්සිරිපනාන්දු මෞතුමියද සහභාගී වූවා.
නිරෝගී භාවය මිනිස් ජීවිතයට ඇති සෝය බැවින් කෑගල්ල මේසමේදී අක්ෂි සායනයක් සහ ඇස් කණ්ණාඩි බෙදා දීමේ අවස්ථාවක් පසුගියදා මේ සම්සේවක පියතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබුවා. කෑගල්ල මේසමේදී මීසම් වාසී ජනතාව අතර ඇස් පෙනීම දුර්වල රෝගීන් හඳුනාගෙන ඔවුන්ට ඇස් කණ්ණාඩි ලබා දීමේ සායනයක් සහ නොමිලේ කණ්ණාඩි ලබා දීමේ අවස්ථාවක් සිදු කරනු ලැබුවා. මේ සම්සේවක ගරු ඇන්ටන් ශ්‍රියන් ප්‍රනාන්දු පියතුමාගේ මඟ පෙන්වීම සහ උපදෙස් මත මීසමේ වින්සෙන්තිද පාවුලා සමිතිය විසින් මෙම කඳවුර සංවිධානය කරනු ලැබුවා. කෑගල්ල සාන්ත මරියා මීසම් ශාලාවේදී පැවැත්වූ මෙම ඇස් කණ්ණාඩි කඳවුරට අවශ්‍ය කණ්ණාඩි දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචි මීසම් වාසී රංජනී සෙනවිරත්න මහත්මිය විසින් ලබා දෙනු ලැබුවා. ජාති සහ ආගම් ભેදයකින් තොරව සියලුම මීසම් වාසී ජනතාව සඳහා මේ විවෘත වූ අතර කෑගල්ල සහායක මීසම් සේවක ගරු උමේෂ් මාලින්ද පියතුමා, සාන්ත වින්සෙන්තිද පාවුලා සමිතියේ සභාපති අධිනීතිඥ ටෙරන්ස් වික්‍රමසිංහ මහතා ඇතුළු සමිතියේ සියලුම සමාජික මහත්මාත්මීන් මෙම කාර්යය සාර්ථක කර ගැනීමට සහාය වූවා. රටවටා දේවස්ථානයන්හි සිදුවුණු විශේෂ මංගල්‍යම් පිළිබඳව තතු ඔබට කියන දෙව්විමනේ මංගල සිරි විශේෂාංගය දැන්. කුරුණෑගල පදවියේ අලව්ව ශාන්ත සෙබස්තියන් මුනිදුන්ගේ දේවස්ථානයේ 109 වන වාර්ෂික මංගල මහා දිව්‍ය පූජාව ඇතුගල්පුර රදුගුරු අතිඋතුම් හැරල්ඩ් ඇන්තනී පෙරේරා හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබුවා. මෙහිදී දේශනා කරමින් රදුගුරු හිමිපාණන් මෙසේ ප්‍රකාශ කරනු ලැබුවා. අලව මීසම් සේවක පියතුමා විසින් මෙම මංගල කටයුතු සංවිධානය කළ අතර දින 9ක් පුරා ෆ්‍රැන්සිස්කන් නිකායේ දේශනාවාදී පියතුමකු වන ගරු එමසි පියතුමා නුවාන පවත්වමින් දේව ජනතාව ආධ්‍යාත්මිකව පෝෂණය කරනු ලැබුවා. මෙම මංගල මහා දිව්‍ය පූජාවට රදගුරු ලේකම් ගරු ජූඩ් මදුසංක පියතුමා, පොල්ගහවෙල මීසම් සේවක ගරු සුසන්ත බර්නාඩ් පියතුමා, පොල්ගහවෙල කාමෙල් පැවිදි ආරාමේ පැවිදි සොයරියන් ඇතුළු දිවයිනේ විවිධ පළාත්වලින් පැමිණි දේව ජනතාව සහභාගී වී සිටියා. ගුරුපැවිල දිසා හංවැල්ල නිරිපොල කාණික මෑණියන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල මහා දිව්‍ය පූජාව පසුගියදා පවත්වනු ලැබුවා. මීසම් සේවක සහ ගුරුපෙවිල දිසා නායක ගරු ඇන්ටන් රංජිත් පියතුමා සහ සහායක මීසම් සේවක ගරු සනත් උදාර පියතුමාගේ ආරාධනයෙන් පැමිණි කොළඹ මරදාන ශාන්ත ජෝසප් විදුහලේ නියෝජ්‍ය අධිවරු සහ මීසම් පුත් ගරු රුවන් දේශප්‍රිය පියතුමා විසින් මංගල මහා දිව්‍ය පූජාව ඔප්පු කරනු ලැබුවා. මෙහිදී ගරු පියතුමා දේශනා කරමින් ප්‍රකාශ කරනු ලැබුවා.
දින් වහන්සේ විසින් ඔප්පු කළ අතර මංගල දිව්‍ය පූජාවෙන් පසු ප්‍රතිමාව රැගෙන වීදි සංචාරය කරනු ලැබුවා. මක්ගොනු මේසමේ කුමාරකන්ද ශුද්ධ වේලක්කණි දේව මාතා දේවස්ථානයේ මංගල මහා දිව්‍ය පූජාව පසුගියදා පැවැත්වුවා. මීසම් සේවක ගරු ලංකා දේශප්‍රිය පියතුමාගේ ආරාධනෙන් පැමිණි ෆ්‍රැන්සිස්කන් තුන්වන නිකායේ ගරු ජෝසප් දමින්ද පියතුමා විසින් ඔප්පු කළ අතර ගරු පියතුමා දේශනා කරමින් ප්‍රකාශ කර සිටියේ දේව අම්මා අප සැමගේ දුක් වේදනා නිවා දැමීමට පිහිටවන බවත් අප එතුමියව තරයේ විශ්වාස කරමින් යාඥාව තුළ සිටිය යුතු බවත් දේව මෑණියන් ජීවිත ආදර්ශය අප ජීවිතවලට ගත හැකි උතුම්ම ආදර්ශය බවයි. දිව්‍ය පූජාවෙන් පසු ප්‍රතිමාව රැගෙන වීදි සංචාරය කරනු ලැබුවා. දැන් අවධානය විදෙස් පුවත් වෙතට. අබුඩාබි රාජ්‍යයේ පැවති අරාබි මාධ්‍ය සමුතිය ෆ්‍රැන්සිස් සුදුතුම් පියාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුවා. මානව සහෝදරත්වය පිළිබඳව ලියවිල්ල අත්සන් කර පළමු සම්වසරේ නිමිත්තෙන් පැවැත් වූ මෙම හමුවට රාජ්‍ය නායකයන් සහභාගී වූවා. අරාබි අබුඩාබි රාජ්‍යයේ පැවති අරාබි මාධ්‍ය සමුතිය ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුවා. මානව සහෝදරත්වය මුල් කරගත් මෙම මාධ්‍ය හමුව ලෝක සාමය සහ එකට ජීවත්වීම සඳහා මානව සහෝදරත්වය පිළිබඳ ලියවිල්ල අත්සන් කර වසරක් සපිරීම නිමිත්තෙන් ඒ සංවත්සරය සමරනු ලැබුවා. මානව සහෝදරත්වය සඳහා වන ඉහළ කමිටුවට එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් දක්වන ලද සහයෝගය පිළිබඳව සුදුතුම් පියනන් සිය ප්‍රශංසාව ප්‍රකාශ කළා. මෙහිදී අදහස් දැක්වූ ශුද්ධෝත්තම පියනන් දැන් සමය එළඹ ඇත්තේ එකට හිඳ ඉදිරි අනාගතය ගැන සිතීමට යන වග අනාවරණය කළා. කිතුනු කෙලිබිමේ සතියක වතගොත ඔබ වෙතගෙන එන කිතුනු කෙලිබිම විශේෂාංගය දැන්. අද කිතුනු කෙලිබිම ඔබ වෙතගෙන එන්නේ දිල්කි මදුෂී. ජෙස්පේටා දිල්කි. ජෙස්පේටා යසිත, නාත්තන්නේ ලෝර්දු මහවිද්‍යාලයේ සහ පමුණුගම මහවිද්‍යාලයේ ක්‍රීඩා උත්සවය පසුගියදා පවත්වනු ලැබුවා. නාත්තන්නේ මීසම් සේවක පියතුමා ලෝර්දු මහවිද්‍යාලයේ ක්‍රීඩා උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වූ අතර පමුණුගම මහවිද්‍යාලයේ ක්‍රීඩා උත්සවයට පමුණුගම ගොන්සල්ලස් විද්‍යාලයේ ආචාර්ය ගරු හේෂාර සජිත් පියතුමා සහභාගී වූවා. හලාවත පදවියේ නාත්තන්ඩිය මීසමේ ලූර්දු මහා විදුහලේ වාර්ෂික ක්‍රීඩාවලෙල නාත්තන්ඩිය මීසම් සේවක ගරු ජුලියන් හසින් පියතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබුවා. මල්ලල ක්‍රීඩා රැසකින් සමන්විත වූ මෙම ක්‍රීඩාවුලෙල නාත්තන්ඩිය සහායක මීසම් සේවක ගරු බ්‍රයන් සුදර්ශන් පියතුමා ඇතුළු නාත්තන්ඩියට යාබද හලාවත පදවියේ මීසම්වල මීසම් සේවක පියතුමල්ලා, පැවදි සෝයුරියන්, අවට පාසල්වල විදුහල්පතිතුමල්ලා ඇතුළු ගුරුවරුන් සහභාගී වූවා. විදුහල්පතිතුමාගේ ආරාධනෙන් ප්‍රාදේශීය දේශපාලන අධිකාරී නියෝජිතයන් මෙන්ම දරුවන්ගේ දෙමාපියන් මීට සහභාගී වූ අතර තරඟ සඳහා සහභාගී වී ජයගත් දරුවන් හට තෑගි සහ සහතිකපත් බෙදා දෙනු ලැබුවා. විදුහල්පතිතුමන් කතා කරමින් මෙම උත්සවය සාර්ථක කර ගැනීම සඳහා සහය වූ ගුරු මණ්ඩලයට හා දරුවන් හට ස්තූතිය පුද කරනු ලැබුවා. කතෝලික වත්පිළිවෙත්වලට මුල් තැන දෙමින් පමුණුගම මහා විදුහලේ වාර්ෂික ක්‍රීඩා උත්සවය බෝපිටිය ලියෝ ක්‍රීඩාංගණයේදී පවත්වනු ලැබුවා. ජවන සහ පිටිය ක්‍රීඩා රැසකින් සමන්විත වූ මෙම ක්‍රීඩාවුලෙල සඳහා බෝපිටිය ගොන්සාල්වෙස් විදුහලේ විදුහල්පති ගරු හේෂාර සජිත් පියතුමා සහභාගී වූවා. විදුහල්පති සී.එස්. ගෝවින්න මහතා ඇතුළු ගුරු මණ්ඩලයේ ආරාධනෙන් බෝපිටිය විහාරස්ථානයේ පූජ්‍ය කිරින්දේ ධර්මකුසල හිමියන්, දේශපාලන නියෝජිතයන් ඇතුළු දරුවන්ගේ දෙමාපියන් මීට සහභාගී වී සිටියා. ඒ සමගින් කිතුනු තතු අපගේ පුවත් විකාශය මෙන්නිමාවට පත්වෙනවා. යළිත් සත් දිනකින් හමුවමු. එතෙක් ඔබට සුවදායී රාත්‍රියක්. ජයසපහිටයි.